සුබදාව සක්කෑමටම ඔන්න ඉතින් ලංකාවට ඇහිලා කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බා ඉන්න තැන පෙන්වන්න කියලා ගෙදර. ඒ වගේම මේ කොරියාව නිසා මොනවද කරගත්තේ කියලා ගොඩක් කමෙන්ට් ඇහිලා දෙනවා. මොකද මට ඒවට මේ කොරියාවින් නැති වගේ රිප්ලයි කරන්න බැහැ. මේ ගොඩක් සිග්නල් අවුල්. මේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න සෑහෙන්න වෙලාවක් ගියා. මේ ගෙදර තියෙන රවුටරේ ඒකෙන් නම් දාන්න බෑ. වීඩියෝ එකක් දාන්න දවස් දෙකක් විතර යනවා. ඊට පස්සේ මම ඩේටා කාඩ් ගෙනහැලා මේ ඒකෙන් උද්දාන්නේ මේ ඒකත් සෑහෙන වෙලා යනවා. පොඩ්ඩක් අවුල් මේ හරියට මේ සිග්නල්. ඒක නිසා ඉතින් කමෙන්ට් වලට හරියට රිප්ලයි කරගන්න බැරි වුණා. ඒකට තමා වෙන්න. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බනේ මේ ගේ පෙන්වන්න කියලා. ඉතින් මේ මං හදපු ගේ කොරියාව නිසා තමයි ඉතින් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මේ තාම මේකට පදිංචි වෙලා නැහැ. සම්පූර්ණ වැඩ ඉවරත් නැහැ. තව පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් දැනට මේ ටික පෙන්වන්නම්. තව මොනවාද කරගත්තේ කියලා අහලා තිබ්බා. ඉතින් තව එළියේ තව එකක් තියෙනවා. ඒකත් ඔයාලට පෙන්වන්නම් පොඩ්ඩක්. එහෙනම් අපි බලමු මේ මම කොරියාව නිසා සැබෑ කරගත්ත හීනේ මොකද්ද කියලා. ඒ වගේම මේ දැන් කොරියන් එක්සෑම් එකට ඇඩ්මිෂන් දෙනවා. ඒක ගන්න දැන් 13 වෙනිදා ඉඳන් කොහෙද දෙනවා 20 හරි 22 වෙනකන් හරි ඇඩ්මිෂන් එක ගන්න. එහෙනම් අපි බලමු මේකේතර. ඒ වගේම ඉතාලියට ලංකාවේ මොන වගේ වීඩියෝ වලටද කැමති කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒව බලලා මං ඒ විදිහට වීඩියෝස් දාන්නම්. ඉතින් ට්‍රැවල් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි පොඩ්ඩක් ගේ පොඩ්ඩක් බලලෙමු. ඉතින් මේ යටතට්ටු විතරයි හදලා ඉවර කරේ. උඩ තාම ඉවර නැහැ. පඩිවල තියෙනවා. මේ උඩ හදන්න කිව්වොත් මට සෑහෙන්න වියදමක් යනවා. ඒක නිසා යටතට්ටුවේ වැඩ ටික ඉවර කරගත්තා. තව බාත්รูම් එකේ තියෙනවා. ඒක තමයි මේ කරේ නැත්තේ. ඒ වැඩ ටික තමයි. ඊට පස්සේ ලොකු වැඩක් නැහැ. ගාඩන් ටික දාන්න මේවට දාන්න නැහැ. තාම මෙන්න තියෙනවා මේ ගොඩියාවේ තියෙන ගාවේ ඉබුල් එකක් වෙනවා. තම වඩු වර්ගයක් දැම්ම. ඒ ටික මේ කාමරේ තියෙනවා. කැමති නම් ඔයාලට වෙන වීඩියෝකින් ඒ ටික ඔයාලට පෙන්නන්න. මෙතන තියෙන බාත්รูම් එක. මේක තමයි කිචන් එක. ෆ්‍රිජ් එකක් තියෙනවා. දැන් ගොඩක් කාල මේක අරන්. හැබැයි මේ කාලේ එහෙම ගන්න දෙයක් තියෙනවා. මේ වගේ ෆ්‍රිජ් එකක් සෑහෙන ගාණක් වෙනවා. මේක 30ක් හරි 40ක් හරි ගෙනාවේ. ගාණකට හරි තමයි ගෙනාවේ. දම්රෝ ෆ්‍රිජ් එකක්. මේ කාලේ නම් මේ වගේ එකක් ලොකු ගානක් වෙන මේ වගේ එකක් ගත්තා. මෙන්න මේකත් කොරියාවේ ඉඳන් අරන් ආවේ. කැම්පින් එහෙම යනවා නම් මෙන්න එකක් අරන් ගියා ඒක. ඒවට අවශ්‍ය කරන ඉතින් බඩු මං ගෙනහලා තියෙන්නේ. කාමරේ ඇති කැම්ප් කරන්න අරවට මේවට. මෙතන එළියේ මෙතන පිටිපස්සේ තියෙන්නේ මේ කුඹුරක් තියෙන්නේ ඒ පිටිපස්සේ. මෙන්න කෑම මේද. මේක නම් ගෙනාව එක නෙමෙයි. මේක මේ අපි හැදෝක්කු එකක්. මේ පුරුටි ගණන් ගෙනාවා. මේ වත්ත තියෙන එළිය. ඕන්න. මේ වත්තර තියෙන කුඹුර. ඉතින් මේ වෙහි කාලට නම් මේ ගඟ ගැලුවා මේ ටික යට වෙනවා. දැන් මේ දවස්වල එහෙම කිසි අවුලක් නැහැ. තව මේකට මේ කරන්ට් එක ගත්තේ නැහැ. කරන්ට් එක ගන්න ඕනේ තව. 100ක් ඇවිත් දැන් නැහැ. දැන් සෑහෙන ගාණක් ඇති විදුඹද මේ ලයිට් බිලත් වැඩි කරලා තිබුණානේ. මේ ටික තමයි ඉතින් මේ පුටු තියලා දැන් ටීවී එකක් එහෙම ගේන්න ඕනේ. දැන් තියෙන ඉස්සරහ දොර. මෙතන තියෙන පඩි පෙළ. උඩ ඉතින් මොකුත් තාම කරලා නැහැ. මේ තියෙන මාගේ නම් ස්කූටරේ. මේක නම් දැන් මේ මොකක් හරි වෙලා තියෙන්නේ මේක බලන්න ඕනි. මොකද මේවා හදන අය ලංකාවේ ඉන්නවද දන්නේ නැහැ. මොන කමෙන්ට් එකක් දාගෙන යනවා මට ඒක හදාගන්න. මෙන්න මෙතන ඇක්සලරේටරේ කියලා තියෙන්නේ. තාමකක් හරි වෙලා තියෙන්නේ මට. හැබැයි මේ මේක ලංකාවට ඇවිල්ලා පාවිච්චි කරලා දුන්නේ නැහැ. මං ඉන්නකොට මේක ඉවර කළා අපේ මල්ලි. තව තියෙනවා මේක තමයි YouTube සල්ලි වලින් ගත්තා වාන්නේ. මේ තාම මේක ක්ලික් කළා හැම නැහැ.
තාමන එළිය තියන අනිත් එක මේ තියෙන මේ මම බඩු පෙට්ටිය දාපු එකේ පෙට්ටිය තාම තියෙනවා දැන් ටිකක් කල් වෙනවා ඒක දාලා මෙන්න අනිත් එක ඉතින් මෙන්න මේකක් කොරියාව නිසා තමයි ගේන්න පුළුවන් වෙන්නේ මොකද නැත්තම් මෙහෙ හිටියා නම් මේ වගේ එකක් ගන්නවා කියන්නේ තේ හීනියක් තමයි ඒක යතුර ගෙනාවා මේ ගියස්සෙද කොහෙද ගෙනාවට මේ ගොවත් යන්නත් බැරුණා මොකද මගේ ලයිසන් එක ඉවරලා තිබ්බේ දැන් ඊයේ තමයි එක ගිහින් අලුත් කරන් ආවේ එහා වාහනේ නම් අපි ගන්න නෙමෙයි අර ඉස්සරහා ගෙදරේ වාහනයක් මේ අපේ මිදුලට දාලා තියෙනවා. ඉතින් වාහනේ කොහොම තමයි? තව මොනවද වෙලාට පෙන්වන්නද? ඉතින් මේක යමු ඉතින් අපි කොහේ හරි. අර තියෙන අපේ පරණගේ බයිසිකලේ ඉතින් කට්ටිය අහලා තිබ්බනේ මම කොරියාව නිසා මොනවද කරගත්තේ ඔන්න ඔය ටික තමයි කරගත්තේ ඉතින් ඔයාලට පුළුවන් කොරියාවට ගින් ඔයාලගේ හීන හැබෑ කරගන්න බැටරිය බැහැලා තියෙන්නේ ඔෆ් වෙයි මම අනිත් බැටරිය දාගෙන ආයෙන්න ඉතින් මේ ඔය ටික තමයි ගෙදර පෙන්වන්න තියෙන්නේ අනිත් වැඩ ටිකත් කරගෙන ගෙට පරිණිත වෙනකොට තව වීඩියෝක් අරන් එන්නම් ඔයාලට. ඉතින් ලංකාවේ මොන වගේ වීඩියෝ වලටද ඔයාලා කැමති කියලා කමෙන්ට් එකක් දාන් යන්න. ට්‍රැවල් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ දැනට. ඒ වගේම ඇඩ්මිෂන් ගන්න ඔයාලට මතක් කරන්න ඕනේ අයි පාරක්. 13 වෙනිදා ඉඳන් ඇඩ්මිෂන් දෙනවා. ඒ අවශ්‍ය දේවල් කරගෙන ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. මටත් හරියට මතක නැහැ ඒක කොහොමද කරන්න කියලා. ඒ ගැන ගොඩක් කට්ටිය වීඩියෝ කරලා තියෙන ඒවා බලලා කොහොමද ඇප්ලයි කරන්න කියලා බලාගෙන ඒ විදියට ඇඩ්මිෂන් එක ගන්න හොඳට පාඩම් ගන්න මොකද දැන් ගොඩක් කට්ටිය 1 ලක්ෂ ගාණක් එක්සෑම් එක කරන්න ඉන්නවා ඒක නිසා ගොඩක් තනකකාරී වෙයි ඒක නිසා හොඳට මාන්තිලා පාඩම් ගන්නලා කොරියන් එක්සෑම් එක කරන්න එහෙනම් ඉතින් ඉස්සරහට ලංකාවේ වීඩියෝ ටිකක් බලමු ටික කාලයකට ඊට පස්සේ බලමු ඉතින් කොරියාවට යන්න පුළුවන් වෙයිද නැද්ද කියලා ඉතින් හරියටම කියන්න බැහැ තාම අපි දෙන්න යනවා දැන් මේකේ කොහේ හරි ඈ මොකද නෑ නෑ කපලා ගන්න ඉස්සරහා ගෙදර වාහනේ ඒක පොඩ්ඩක් අහකට දාගත්ත අපේ වාහනේ ගන්න අපි පොඩ්ඩක් කාරකේ පොඩි වටයක් යන්න ආවේ මල්ලිත් එක්ක තියම් බණ්ඩ අපේ ගම වටේ පොඩි රවුම ගන්න ගන්න ආරන්න මම ලංකාවෙන් යනකොට නම් ලොකු පීල්ලක් තිබ්බා. දැන් ඒකේ වතුර නැහැ.
මේක තමයි ඉස්සර කට්ටිය එහෙම නාන්නේ අපිත් එනවා මෙතෙන්ට නාන්න දැන් මේ කාලේ නම් වතුර මදි එන්නේ පොඩ්ඩයි එන්නේ තා මේ පැත්තේ මේ උදා ඇල්ලක් එහෙම තියෙනවා මේ කාර් එකේ නම් යන්න බෑ ඒ පාර සවුත් වෙලා තියෙන්නේ බයික් එකේ යන්න වෙලාවක ඒකටත් වීඩියෝ එකක් කරන්න මේ පැත්තේ ඉඳන් ගොඩක් මේ ටිකේ කලින් තිබ්බේ රබර් අර ටිකේ නරබර් තාම තියෙනවා දැන් මේ කුරුඳු වගා කරලා තියෙන්නේ ගොඩක් අපේ පාර යන බස් කුරුඳු වගා කරලා තියෙන්නේ දැන් මෙන්න මෙතන එහා පැත්ත යනවා ගඟ ගඟට යන්න බෑ මෙතන කැලේ තියෙන්නේ බොරම බොර වාටයි ගඟ මොකද පතල් මේ පතල් වැඩිනේ රත්නපුරේ තින් වැඩිපුර තියෙන්නේ පතල් ඒක නිසා ගඟ බොර වෙලා තියෙන්නේ හොඳටම පහලට යන්න බෑ කලින් නම් මේ හරියෙන් ගඟට නාන්න යන්න පාරවල් තිබුණා දැන් බැහැ යන්න පහලට ඉතින් මේ කාර් එකේ පොඩි රවුමක් ආවා ඔයාලට පෙන්නන්න පොඩි අපේ ගම වටේ කොරියාවේ ගමේ වටේ සෑහෙන්න ගියානේ ඉතින් ලංකාවේ අපේ ගම වටේ පොඩි වටයක් ආවා එනේ ඉතින් ලංකාවේ අලුත් වීඩියෝ වලින් හම්බෙමු හැමෝටම ජය වේවා